හොඳ අපි බලමු කොහොමද ෆෝල් ඩ්‍රැග් ක්‍රියේට් කරගන්න කියලා. අඟුලිසලා මවුස් පොයින්ට මේ වගේ තැනකට අරන් ඇවිල්ලා එකපාරක් රයිට් ක්ලික් කරන්න. ඊළඟට මේ පල්හැට මෙතන මේ නිව් කියන තැනට ආවට පස්සේ එතන තියෙනවා ෆෝල්ඩර් කියලා. ඒක එකපාරක් ක්ලික් කරන්න. එතකොට ඔයාලට මේ වගේ ෆෝල් ඩ්‍රැග් ක්‍රියේට් වෙනවා. ඔයාලට දැන් මේක කැමති නමක් ගහගන්න පුළුවන්. මක් ගහගෙන ඊට පස්සේ මේක එන්ටර් කරන්න. එන්ටර් කරලා පස්සේ ඔයාලට මේ විදිහට ෆෝල්ඩර් එක ක්‍රියේට් වෙනවා. ඊළඟට ඔයාලට දැන් මේ ෆෝල්ඩර් එක ඔයාලට නම වෙනස් කරගන්න ඕන. ආයි මේ කුණට ගිහිල්ලා ආයි රයිට් ක්ලික් කරන්න. රයිට් ක්ලික් කරාම මෙතන මේ පල්ලෙ රීනේම් කියලා තියෙන එක එකපාරක් ක්ලික් කරන්න. එතකොට ඔයාලන්ට ආයි මෙතන නම වෙනස් කරගන්න පුළුවන්. ඒගේ මාලට දැම් මේ ෆෝල්ඩර ඩිලිට් කරගන්න ඔන්න එකත් රයිට් ක්ලික් කරලා ටස මෙතන මේ පල්ල හැතියෙනවා ඩිලිට් කියලා එතන ඔගොල වාරක් ටික් කරොත් මේක ඩිලිට්ටලා යනවා. ඊට මංගලට තව කියලා දෙන්නම් මේ ෆෝල්ඩර ඇතුළට කොහොමද ෆයිල්ලයක් දාගන්න කියලා. එතනම ක්‍රම තුනක් තියෙනවා ෆයිල් එකක් දාගන්න. සෙල්ලාම කරන්න තියෙන්නේ මේ වගේ වට දාගන්න ඕන ෆයිල් එක ක්ලික් කරගෙන එහෙම ඩ්‍රැග් කරලා මේක ඇතුළට මෙතනට ඇවිල්ලා මේක අතාරින්න. එතකොට කෙලින්ම මෙතන ෆයිල් එක නෑ, කෙලින්ම මේක ඇතුළටම ගියා. ඒ වගේම තව ක්‍රමයක් තමයි කොපි කරන එක. ඒක කරන්න ඕනේ මෙතන වට අවශ්‍ය ෆයිල් එක උඩට ගිහලා රයිට් ක්ලික් කරලා එතන මේ කොපි කියන එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊටපස්සේ මේක කොපි වුණා. ඊළඟට ඔකට දැන් මේක ඇතුළට දාගන්න ඕන හින්දා මේ ෆයිල් එක උඩට ඇවිල්ලා ආයි රයිට් ක්ලික් කරලා මෙතන පේස්ට් කියන එක එකපාරක් ක්ලික් කරන්න. එතකොට මේ ෆයිල් එක මෙතනත් එකක් තියෙනවා, මේක ඇතුළෙත් තව එකක් තියෙනවා. ඒ විදිහට එතකොට එහෙම කරාම ෆයිල් දෙකක්ම තියෙනවා. ඊළඟට තව තුන්වෙනි ක්‍රමය තමයි මම මේ ෆයිල් එක දාන්න. එතකොට මේක උඩට ඇවිල්ලා ආයෙත් මේ රයිට් ක්ලික් කරන්න. රයිට් ක්ලික් කරලා මෙතන මේ කට් කියන එක එකපාරක් ක්ලික් කරන්න. කට් කරලා ඊළඟට ආයෙත් ආට දාන්න ඕන ෆෝල්ඩරේ උඩට ගිහිල්ලා එතනත් රයිට් ක්ලික් කරලා ආයෙ මෙතන මේ පේස්ට් කියන එක එකපාරක් ක්ලික් කරන්න. එතකොට කෙලින්ම මෙතනින් අයින් වෙලා තමයි මේක ඇතුළට කෙලින්ම ඒ ෆයිල් එකත් යන්නේ. අපි දැන් බලමු මේ ෆයිල් එක ඇතුළට ගිහිල්ලා අපි දාපු ෆයිල්ස් ටික මේක ඇතුළේ තියෙනවද කියලා. හරි, මේ ෆයිල්ස් තියෙනවා මේක ඇතුළට ඇවිල්ලා තියෙනවා.